ජනතාවගේ පරමාධිපත්තියේ අවශ්‍ය කොටසක් තමයි ඡන්ද බලය. ශ්‍රී ලංකාවේ පරමාධිපත්තිය සතුවන්නේ වෙන කාටවත් නෙවෙයි, ජනතාවට, පාර්ලිමේන්තුවට නෙවෙයි, ජනතාවට තමයි පරමාධිපත්තිය සතුවෙන්නේ. ඒ පරමාධිපත්තියේ අන්තර්ගත කොටසක් තමයි සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය කියන්නේ මොකද්ද කියන එක, ඒකේ අර්ථය ඉතාමත් පැහැදිලිව නිර්වචනය වෙනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. සර්වජන ඡන්ද බලය අපේ ජනතාව පාවිච්චි කරනවා ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණවලදී. දැන් මේ තත්ත්වය තමයි මූලික වශයෙන් වෙනස් වන්නේ 20 වන සංශෝධනයෙන්. يعني ජනතාවට කිසිම සහභාගීත්වයක් නැහැ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පත් කර ගැනීම සම්බන්ධයෙන්. ඒක ජනතාවගෙන් සම්පූර්ණයෙන් අහිමි කරන තත්ත්වයක් තමයි පිළිබිඹු වන්නේ 20 වන සංශෝධනයෙන්. එම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැහැදිලි ස්ථාවරය තමයි මේක කිසිසේත් කරන්නට බෑ ජනමත විචාරණයක් පවත්වන්නේ නැතිව. දැන් ඔක්ටෝබර් මාසයේ අවසාන වන විට තව පළාත් සභා 3ක කාලය අවසානයි. ඒ කියන්නේ මධ්‍යම පළාත, වයඹ පළාත හා උතුරු පළාත. දැන් අපේ පක්ෂයේ ස්ථාවරය තමයි මොන ක්‍රමයක් යටතේ වුණා අපිට ගමන්නේ කොයි ක්‍රමයේ වුණා අපේ පැහැදිලි විශ්වාසයක් තියෙනවා මොන ක්‍රමයේ යටතේ ඡන්ද පැවැත්වුවත් අපි අනිවාර්යෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ඒ මැතිවරණවල ලබා ගන්නවා. ඒ නිසා මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හැටියට හා නීති මහාචාර්යවරයෙක් හැටියට මම පෞද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනවා මේ ව්‍යාජ තර්කය අහක දමලා. පරණ ක්‍රමය නරකයි, ඒ හින්දා ඒක අහෝසි කරනවා, අලුත් ක්‍රමයක් නැහැ. මේ තර්කය දිගින් දිගටම ඉදිරිපත් කරමින් මැතිවරණ කල් දැමීමේ ප්‍රතිපත්තියට අවසාන තිත තියන්න. අවසාන තිත තියලා ජනතාවට අවකාශ සපයා දෙන්න සර්වජන ඡන්ද බලය වහාම පාවිච්චි කිරීමට කිසිම ප්‍රමාදයකින් තොරව. ඒ ජනතාවගේ මූලික අයිතිවාසිකම ලබා ගැනීම සඳහා මම මානව හිමිකම් පෙත්සමක් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනවා.